මෙරට තුල මන්කිපොක්ස් ආසාදිතයින් ඇද්දැයි සොයා බැලීම සඳහා අද සිට පරීක්ෂණ ආරම්භ කිරීමට සූදානම් බව සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රකාශ කළා. ඒ සඳහා වන පරීක්ෂණ කට්ටල 125ක් පසුකියදා ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් මෙරටට ලැබුණා. ඒ අනුව අදාළ පරීක්ෂණ කට්ටල බොරැල්ල වෛද්‍ය පරීක්ෂණ ආයතනයට හා මහනුවර මහරෝහලට ලබා දීමටයි කටයුතු කර ඇත්තේ. කෙසේ වෙතත් මේ වනතෙක් මෙරටින් කිසිදු මන්කිපොක්ස් ආසාදිතයෙකු වාර්තා වී නැහැ. වඳුරන රෝගීන් ලොව රටවල් 88 කින් වාර්තා වී තිබෙනවා. ඒ අනුව වාර්තා වී ඇති සමස්ත වඳුරන රෝගීන්ගේ සංඛ්‍යාව 28781ක්. සිදු ඇති මරණ සංඛ්‍යාව 11ක්. මේ අතර මෙරටින් වාර්තා වන දෛනික කොවිඩ් රෝගීන්ගේ සංඛ්‍යාව යලිත් ඉහළ යමින් තිබෙනවා. BA5 කොවිඩ් උපප්‍රභේදය පැතිර යාම හමුවේ මෙලෙස දෛනික කොවිඩ් රෝගීන් ඉහළ යන බවයි සෞඛ්‍යංශ පවසන්නේ. ඒ අනුව ඊයේ දින වාර්තා වූ කොවිඩ් රෝගීන්ගේ සංඛ්‍යාව 184ක්. මෙරට සමස්ත කොවිඩ් රෝගීන්ගේ සංඛ්‍යාවද 666764ක් දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රකාශ කළා. කොවිඩ් ආසාදිත තවත් මරණ තුනක්ද ඊයේ තහවුරු වුණා. අදාළ මරණ සිදුව ඇත්තේ පෙරේදා දිනේදී. ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාවද 16586 දක්වා ඉහළ ගොස් තිබෙනවා. මේ අතර මේ වන විට ඩෙංගු රෝගයේ ශීඝ්‍ර ව්‍යාප්තියක් දක්නට ලැබෙනවා. ඒ අනුව මේ වසරට අදාළව වාර්තා වී ඇති ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 50000කට ආසන්න බවයි විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර ප්‍රකාශ කළේ. මේ අවුරුද්දේ වාර්තා වෙන ඩෙංගු රෝගීන්ගේ ප්‍රමාණය 50000කට ආසන්න ප්‍රමාණයක් වෙලා තියෙනවා. අද වෙන විට 48777ක් අපේ දිවයිනේ දිස්ත්‍රික්ක 25 තුලින් වාර්තා වෙනවා. එන් වැඩියෙන්ම රෝගීන් වාර්තා වෙන්නේ බස්නාහිර පළාතේ. සම්පූර්ණ වාර්තා වෙන රෝගීන් 52%කට ආසන්න ප්‍රමාණයක් ගම්පහ කලුතර සහ කොළඹ යන දිස්ත්‍රික්ක වලින් වාර්තා වෙනවා. දිස්ත්‍රික්ක 7කින් තමයි වාර්තා වෙන රෝගීන්ගේ 80%ක්ම වාර්තා වෙන්නේ. බස්නාහිර පළාතේ දිස්ත්‍රික්ක 3ට අමතරව මහනුවර දිස්ත්‍රික්කයේ, ගාල්ල දිස්ත්‍රික්කයේ සහ කෑගල්ල සහ රත්නපුර දිස්ත්‍රික්ක වලින් වැඩි වශයෙන් රෝගීන් වාර්තා වෙනවා. නැවත වතාවක් ඩෙංගු රෝගීන් මුළු රට පුරාම වැඩි වශයෙන් වාර්තා වෙන්න පුළුවන්. ඒ නිසා මේ අවස්ථාවේදී දවසේ කාර්යභාරයේ විදියට සියලු දෙනාගේම වගකීම තමයි තමුන් ජීවත් වෙන පරිසරය, තමුන්ගේ නිවස වෙන්න පුළුවන් නැත්නම් නිවසේ බාහිර පරිසරය වෙන්න පුළුවන්. ඒ වගේ ස්ථානයක මදුරම් බෝ වෙන ස්ථාන තියෙනවද කියලා හඳුනගෙන විනාශ කිරීම.